ආයිබෝවන් කියලා ඔගොලු හැමෝම මම ඉතින් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ ඕස්ට්‍රේලියාවට ඕටම් එක. ඒ නිසා පරිසරය මේ වගේ තමයි. ඉතින් දවල්ටත් අවුව හරිම අඩුයි. ඒ වගේම තමයි සමහර ගස්වල කොළ හොඳටම වැටිලා ගිහිල්ලා සමහරේ වැ කොළ කහපාට වෙලා, ඒ වගේම මල් එහෙමත් ඉතුරු වෙලා තියෙන බොහොම අඩුවේ. ඉතින් එහෙම තමයි ස්වභාව ධර්මයේ අපූර්වත්වය තමයි මේ පෙන්නන්නේ. මොකද එක එක ඍතුවලට පරිසරය වෙනස් වෙනවා. ඉතින් එහෙම තමයි. නමුත් ඒ වෙනස් වීමත් හරිම ලස්සනයි. කහපාටට කොළ වැටිලා තියෙනකොට ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් කොළ හැදිලා හොඳට සමයකේ ලස්සනට ගස් කොළන් තියෙනකොටත් ලස්සනයි. ඉතින් හැම දෙයකම ලස්සනක් තියෙනවා මේ අපි බලන විදිහ අනුව. ඉතින් දෙලුම් ගෙඩියක් එහෙමත් තාමත් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම මේ වගේ මිරිස් ටිකක් එහෙම ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මන් දැක්ක ගොඩක් පැලවල මල් එහෙම තියෙනවා තාමත්. නමුත් ඉතින් ඒවා හොඳට හැදෙන්නේ නැහැ ලෝලු. මොකද දැන් සීතලයිනේ ටික ටික. ඒ නිසා ඉතින් අද මම මේ ඔයාලට පෙන්වන්න යන්නේ පරිසරය ගැන කතා කරන ගමම්ම මගේ වට්ටක්ක වැල. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තියෙන මගේ වට්ටක්ක වැල තමයි මේ. ඉතින් මේකේ මල් ගොඩාක් තිබුණා. ඒ වගේම තාමත් මල් චුට්ට චුට්ට හැදෙනවා මේ විදිහට. ඒ වගේම පුංචි පුංචි ගෙඩිත් තියෙනවා. ඉතින් ඒ අතරේ ලොකු ගෙඩියකුත් හැදිලා තියෙනවා. ඉතින් මම ඔයාලට ඒ මෙන්න මේ වගේ පුංචි ගෙඩි නම් ගොඩක් තියෙනවා. නමුත් මම හිතන්නේ මේවා හැදෙයි කියලා ලොකු වෙලා. මොකද මේ දැන් සීතල තියෙන නිසා මේ ගස් කොළන් ඉතින් හැදෙන්නේ නැහැ ඒ විදිහටම තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි මගේ වට්ටක්ක වැලේ හැදිලා තියෙන හොඳම ගෙඩිය සහ ලොකුම ගෙඩිය. ඉතින් ඒක ඉස්සරහ දවසකදී මම කපන්නම්, එතකොට ඔයාලට පෙන්නන්නම්. අද මම පෙන්නන්නේ මේ වට්ටක්ක වැලේ තියෙන දළු වලින් මැල්ලුමක් හදාගත්තු විදිය. ඉතින් මට හිතුණා මේ දළු දැන් ඉස්සරහට ලොකුවට මේක හැදෙන්නේ නැහනේ, ඒ නිසා මේ දළු ටික කඩලා මැල්ලුමක් හදන්න කියලා. ඉතින් වට්ටක්ක වලින් වට්ටක්ක කොළ වලින් දළු වලින් මැල්ලුම් හදනවා. ඒ වගේම පරිප්පු දාලා උයනවා. ඒ වගේම තෙල් දානවා. ඒ වගේ රසවත් කෑම හදනවා. ඒ වගේම වට්ටක්ක වැලේ මලුත් එක නොඑක ව්‍යංජන හදන්න ගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ වට්ටක්ක වැලෙන් දළු ටික කඩාගත්තා. ඉතින් මේක මම මේ ඇට ටිකක් දාලා ගෙදරට ගෙන ආපු වට්ටක්ක වලින් ඇට ටිකක් දාලා පැල කරගත්තේ. ඉතින් මෙහි ඇත්තටම වට්ටක්ක අපිට ගන්න උණ තරම් තියෙනවා. ඒ කියන්නේ මෙහි හොඳට ඒක හැදෙනවා. ඉතින් මේක බලන ලංකාවේ ඉන්න ඔයාලටත් පුළුවන් වට්ටක්ක වැලක් හදාගන්න පහසුවෙන්ම. ඉතින් මොකද මේකට ඉච්චර වද වෙන්න ඕනේ නැහැ. ඇට ටිකක් දැම්මාම මේ හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන පර්සිමන්, මේ වගේ මේ මගේ ගහේ ගෙඩි ගොඩාක් තිබිලා තියෙනවා. මම ලංකාවට ගිය වෙලාවේ දුවේ ටික කඩලා තිබුණා. දව ගෙඩි තුනක් ඉතුරු වෙලා තියෙනවා. මම ඉතින් ඒ ගෙඩි තුනත් කඩාගත්තා මේ වෙලාවෙම. ඉතින් ඔය විදිහට මම වට්ටක්ක දළු ටික කඩාගෙන ඒ ටික හොඳින් සෝදගෙන ඒ වගේම හොඳට හීනියට ලියාගත්තා. මේ තියෙන්නේ පොල්. මම පොල් ෆ්‍රීසර් එකේ තියලා අරගත්තේ මෙහෙ තියෙන පැකට් එකකින්. ඉතින් ඒ නිසා මම ඒක මයික්‍රෝවේව් දාලා පොඩ්ඩක් රත් කරගත්තා. ඊට පස්සේ ඒකට ලූණු ටිකක් දැම්මා. ඒ වගේම කහ පොඩ්ඩක් ලුණු සල්පයක් අමුමිරිස් කරලක් තමයි දැම්මේ. ඉතින් දාලා ඒ පොල් මිශ්‍රණය හදාගත්තා. ඊට පස්සේ අර ලියාගත්තු වට්ටක දළු වලට මම මේ පොල් මිශ්‍රණය එකතු කළා. ඉතින් ඔයාලට ඉස්සර වීඩියෝස් බලලා තියෙනවා නම් අද මගේ කටහඬේ පොඩි වෙනසකුත් දැනෙනවා ඇති.
හොඳට මෙහෙම බිරිසා වැහැදිලා තියෙන්නේ දේශගුණය වෙනස් වෙච්ච නිසා ලංකාවෙන් නම් ගිය සතිය තමයි ආවේ. ඉතින් ලංකාවේදී ගත්ත වීඩියෝස් වගේකුත් තියෙනවා, මං හැම හිට ඔයාලට බලන්න දාන්නම්. ඉතින් මේ තියෙන්නේ මම කපාගත්තු මගේ වට්ටක්ක දළු ටික. ඉතින් ඔය ටිකට පොල් ටික මිශ්‍ර කරලා පොඩ්ඩක් මලව ගන්න තමයි තියෙන්නේ. ඇත්තටම හරිම කිරි රහයි, හරිම රසයි. හදලා බලන්න, කඩෙන් වටක දළු මිටියක් හරි ගෙනල්ලා හදලා බලන්න. මේ විදිහට හරිම රසයි. ගොඩක් අය ඉතින් මේක හදන්න දන්නවත් ඇති. විශේෂත්වය තමයි මේ පිටරටක ජීවත් වෙන අපි මේ විදිහට හදාගන්න අපිට අවස්ථාව ලැබිච්ච එක. ඉතින් ඕගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා හිටියට ගොඩාම ස්තුතියි. ඉතින් අපි නැවත දවසක අයිත් හමු වෙමු මේ විදිහට. ඉතින් හදලා බලන්න ආයිතික්මනින්ම අපි හමු වෙමු. ඔගොල්ලෝ හැමෝටම ලස්සනම ලස්සන සුබම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.